පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. වේදිකාව පහළ සිටින අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මැතිතුමනි, ඒ වගේම අපේ ජනාධිපති ධූරාපේක්ෂක දිලිප් ජයවීර මැතිතුමනි, ඉව් ගුණසේකර සහෝදරයා ඇතුළු අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුම දේශපාලන නායකයින්ගෙන් අවසරයි. ආදරණීය මවවරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, දූදරුවනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. 21 වෙනිදාට ශ්‍රී ලංකාවේ ජනතාවගේ මතය, ලක්වැසි පොදු ජනතාවගේ මතය, නිහඬ ඇති බහුතරයේ මතය වෙන මොකක්වත් නෙවෙයි, දිලිප් ජයවීර තරුව විජයග්‍රහණය කරනවායි කියන එකයි අද මේ කොට්ටාව නගරේ දිදුලන මහා ජනසන්නිපාතයෙන් තමුන්වහන්සේලා ඔප්පු කරලා පෙන්නන්නේ. මේ රට අපේ හාමුදුරුවනේ ශාසනයට පූජා කරපු රටක්, බුදු සසුන ආරක්ෂා කරන රට. එහෙව් රටකට වේලු පිල්ලේ පිරපාහරන්ට බැරවුණා බෙදලා වෙන් කරලා දාන්න යුද්ධ කරලා, සාම ගිවිසුම් වලින් බෙදලා වෙන් කරලා දෙන්න හැදුවා, ඒවත් බැරි වුණා. මේ රටේ උරුමය තමයි 99.9 හරි වලපල්ලට යන්න ඇද වැටෙන්න ගිහිල්ලා හරි අනිත් පැත්තට නැවත මේ රට නැගිටිනවා. 21 වෙනිදාට තමුන්නාන්සල චන්දපොලට යන්නේ ආර්ථික වශයෙන් බෙලහීන වෙලා තියෙන රට ගොඩ ගන්න නම්, වැටිච්ච ආර්ථික වලෙන් මේ රට උඩට ගන්න නම්, මේ රට නැගිටින මොහොත බවට මේ වැටිච්ච මොහොත පරිවර්තනය කර ගන්න නම්, ජාතියේ අපේක්ෂාවන් දිනවන්න නම්, එහෙමනම් තමුන්නාන්සලට තියෙන්නේ එකම එක විකල්පයයි. ඒකට උත්තර ගොඩක් නැහැ. එක උත්තරයයි තියෙන්නේ, දිලිප් ජයවීර තරුව විජයග්‍රහණය කරවීම පමණයි මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අනේ තුන්දලට අතිර ගහලා මේ රට මේ වැටිච්ච වලෙන් ගොඩ ගන්න බෑ. ඒකට කිසිම සැලැස්මක් උන්දලට නෑ. වික්‍රමසිංහ මහත්තයා කරන්නේ ආර්ථිකයේ මුල්්‍යාර මුදල හිර කරලා ගැට ගහලා තියෙන එක විතරයි. අනිත් උන්දලයි කියන්නේ මුල්්‍යාර මුදල හිර කරලා ගැට ගහලා තියෙන ආර්ථිකයේ ඒ විදියටම කරනවා කියන එක තමයි. වැල්පාලමේ රනිල්ගේ වැල්පාලමේ ඉතුරු දුර යනවා කියන එක තමයි. 21 වෙනිදාට තමුන්නාන්සලට ඕනේ රනිල්ගේ වැල්පාලමේ ඉතුරු දුර යන කෙන නායකයෝ නෙවෙයි. ඒ වැල්පාලම වෙනුවට රට ගොඩනගන නියම මාවත නිර්මාණය කරන නායකත්වයකට රට බාර දෙන්නයි තමුන්නාන්සලා 21 වෙනිදාට චන්දපුරට යන්නේ. දිලිප් ජයවීර මහත්තයාගේ මාසික ආදායම මිලියන 16.5යි. මට නම් ඒකෙන් 0.5ක්වත් නැහැ. මිලියන 16.5යි. එතුම බය නැතුව මැතිවරණ කොමිසමට කිව්වා මගේ මාසික ආදායම මිලියන 16.5යි කියලා. එතකොට මිලියන 16.5ක මාසික ආදායමක් තියෙන දිලිප් ජයවීර ඡන්ද කුරන්න එන්නේ හම්බ කරන්නද? මේ රට හූරගෙන කන්නද? එහෙම නැතුව මේ රට වැටිච්ච වලේ තව ප්‍රපාතෙන් ප්‍රපාතට ඇදවත්තන්නද? මිලියන 16.5ක් මාසික ආදායමක් තියෙනවා නම්, සමාගම් 50 ගානක කළමනාකරුවෙක් නම්, අයිතිකාරයෙක් නම්, එහෙම කෙනෙකුට නෙවෙයිද පුළුවන් මේ වැටුණු ආර්ථික ප්‍රපාතයෙන් මේ රට ගොඩගන්න? ඇතෝ දෙයි හාමුදුරුවනේ, අර කටවුල් කරලා මෙහෙම ඇඟිල්ල මෙහෙම කරලා ඒ පුහුච්චානං කතා කියන උන්දලට පුළුවන්ද මේ රට හදන්න? ඒ නිසා කවුරු හරි හිතනවනම් එහෙම පුළුවන් කියලා 21 වෙනිදාට තමුන්නාන්සලා අපි ඔක්කොම රටේ ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් 21 පායනතරුව දිලිප් ජයවීරට ජය වේවා කියලා තමුන්නාන්සලා ප්‍රාර්ථනා කරන්න. වික්‍රමසිංහ මහත්තයා දුහුත්තර පුංචා තමුන්නාන්සලා දන්නවා අනුර කුමරු නැත්තම් රණිනිට අද ඔටුන්න හම්බ වෙන්නේ නැහැ. අනුර කුමරුලා තමයි ගාලු මුදුර අරගල කරේ. රනිල් ආවට පස්සේ මොන අරගලයක්වත් නැහැ. මොන පෙළපාලියක්වත් නැහැ. රනිල් ආවට පස්සේ නිකන් බෙහෙතකට පෙළපාලියක් නැහැ. කොළඹ පැත්ත බලන්නවත් ආවේ නැහැ. අන්න ඒක තමයි රනිල්ගේ අනුරගේ තියෙන ඩීල් එක.
අනින් ලේකන කියන්නේ මාමිත්‍ර අනුර කුමාරය කියලා. රනිල් එක්ක හිටපු සජිත්තවත් කියන්නේ මාමිත්‍ර සජිත් කියලා. ඒ නිසා තමුන් වහන්සේලා බොරු පූජානම් කයිවාරු කාර්යයන්ට මේ රටේ ඉරණම බාර දෙන්නේ නැතුව ආයතන 53ක් තමන්ගේ කරගෙන තාල්ලේ ඉපදිලා නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා නීති විරුද්ධිය හදාරලා සමාගම් 50 ගණනක් කලමනාකරණය කරලා බින්දුවේ ඉඳන් පටන් අරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරලා ඔප්පු කරලා පෙන්නපු එකම ජනාධිපතිවරණ අපේක්ෂකයා දිලිත් ජයවීර විතරයි. ඒ නිසයි මගේ අම්මේ තාත්තේ තමුන් වහන්සේලා අපි මේ මහා පුණ්‍ය කර්මයට සම්බන්ධ වෙන්න ඕනේ. රජිත් ප්‍රේමදාස මහත්තයා ආවුත් වෙන්නේ උන්දේ ජනාධිපති හැටියට ඉඳී. හැබැයි ජනාධිපති කම කරන්නේ නෝනා. ආර්යාව මල විජ්ජුම්බරයක් බලන්න මෙතරකල් නොදැක්ක සමයම් බලන්න නෝ එහෙම වුණොත්. රජිත් නමන ජනාධිපති ආර්යාව තමයි ඇත්ත ජනාධිපති. අනුර කුමරු නම් ආර්යාව පෙන්වන්නේ නැහනේ. උද මන් දන්නේ. මෙතුමා තමුනාසලා මේ අද මාලදිවයින ආර්ථික වශයෙන් කඩා වැටෙන්න ඔන්න මෙන තැනක තියෙන්නේ. බංග්ලාදේශයේ වර්ණ විප්ලවයක් කරලා අද හතර ගාතෙන් ඇදවත්තලා තියෙන්නේ. අන්න බලන්න අත්හදා බැලීම් කරන්න ගියාම රටවල් වලට වෙන විපත. අද බංග්ලාදේශයේ විදුලිය කපනවා පැය 15-18. කර්මාන්තශාලා වැහෙනවා. පොළුවතට ගත්තු කොළු කුරුට නීතිය පාලනය කරනවා. හින්දු මිනිසු මරා දානවා. හොඳට තිබිච්ච ආර්ථික වර්ධන වේගය අතින් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම තිබිච්ච බංග්ලාදේශය පළ මාසයක් යනකොට කන්න බොන්න දේවල් ටික නැති හිඟන රටක් බවට පරිවර්තනය වෙනවා. එතෙන්ට මේ රට වට ගන්න හිතන්න එපා. ඒ තැනට මේ රට වැටෙන්න දෙන්න බෑ. අද පකිස්ථානයත් ආර්ථික වශයෙන් බංගලොත් වෙන්න ඕන මෙන්න තත්වයක තියෙන්නේ. බංග්ලාදේශයේ හතර ගාතින් වැටලා තියෙන්නේ. මාලදිවයින වැටෙන්න ඕන මෙන්න තියෙන්නේ. ලංකාව වැටිච්ච වලෙන් ගොඩ ගන්න නම් 21 වෙනිදාට අත්තදහ බැලින් කුරලා හරියන්නේ නැහැ. රටට යමක් කරලා ජයග්‍රහණ ගෙන දෙන්න පුළුවන් එකම නායකත්වය දිලිත් ජයවීර මැතිතුමන් සර්ව ජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක එතුමාගේ ජයග්‍රහණයට අපි පෙළ ගැහෙන්න ඕන. වැඩිය සද්ද නොදැම්මට ගෙවල් ඇතුලේ වැඩිපුර මේ දවස්වල පායන්නේ තරු. 21 වෙනිදාට ඡන්ද පොලට පායන්නේ තරු. දිලිත් ජයවීර 22 ඡන්ද ප්‍රතිඵලෙන් දින්නම දිනනවා කියලා හිතාගෙන හිටපු උන්දලටත් පේන්නේ තරු. ඒ නිසා මගේ අම්මේ තාතේ මේ නියත ජයග්‍රහණය හොට්ටෑවට රොද බඳුණු මේ මහා ජන සන්නිපාතයෙන් කියන්නේ ඒ නියත ජයග්‍රහණය, ඒ මහා අභිමානවත් ජයග්‍රහණය. මේ රට තමුන් වහන්සේලා දන්නවා අර තුන්දෙනාම කියන්නේ 13 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන් බලාත්මක් කරනවා කියලා. ඒ කියන්නේ පොලිස් බලතල දෙනවා පළාත් සභාවට. පළාතේ පොලිස් බලතල දෙනවා. උතුර පළාතේ වෙනම පොලිස් බලතල දෙනවා. නැගෙනහිර පළාතේ වෙනම පොලිස් බලතල දෙනවා. බස්නාහිර පළාතේ වෙනම පොලිසියක් හැදෙනවා. ඒ තුන්දෙනාම උතුරට ගිහිල්ලා පොරොන්දු වෙන්නේ ඒ පොරොන්දු. ඒ නිසා මේ රටේ ජාතික සමගිය රකින්න පුළුවන් ජාතිවාදී ඉල්ලීම් වලට පිනවන්නේ නැති සිංහල දෙමළ මුස්ලිම් ජන සමගිය ගොඩනගන්න පුළුවන් එක එක බලතල නෙවෙයි රටටම ඕන කරන එකම රාජ්‍යයක් හැටියට අවශ්‍ය බලය ගොඩනගන්න පුළුවන් අපේ අපේක්ෂකයා දිලිත් ජයවීර මිසක් වෙනත් කවුරුවත් නෙවෙයි. ඒ නිසා තමුණාන්සලාද අපි මේ අදිස්ථානයේ රටට පෙන්නමු. අදින් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉවරයි. ප්‍රාරංචි සමහර අපේක්ෂකයෙක් උන්ද පොඩ්ඩක් මොකක් හරි කරගෙන අනුකම්පා ඡන්ද ගන්නත් පොඩි සැලැස්මක් තියෙනවයි කියලා.
උන්දට කවුරු හරි පහර දුන්න වගේ එකක් රඟපාලා ඉස්පිරිතාලෙට ගිහිල්ලා අර චන්ද්‍රිකා මැතිනියට එකපාරක් බෝම්බයක් ගැහුවම ඒක බලපෑවනේ ජයග්‍රහණයට. දැන් දිනන්න බෑ කියලා පේන හන්දා එහෙම නාට්‍යයක ළඟ දක්වන්න සැලැස්මක් තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. කොහොම වුණත් මේ තමයි 21 වෙනි දඩ රටේ ජයග්‍රහයි ගමන කොහෙද තියෙන්නේ කියලා පෙන්වන ජන රැලිය. ඔට්ටාවට එක්රොක් වෙච්ච මහා ජනතාවගේ මතය මේ තමයි රටේ මතය. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය දැන් ඉතින් තව දවස් දෙකයි තුනයි අපිට තියෙන්නේ. මේ දවස් දෙක තුනේ නිහඬව ඉන්නේ නැතුව දන්න කියන හැම කෙනාටම ඔළුව පාදලා දීලා මේ මහා ඓතිහාසික ජයග්‍රහණය ඒ ජයග්‍රහණය කොටස්කරුවන් කරලා ඊට පස්සේ එනවා මහමැතිවරණය. මහමැතිවරණයත් දිදුලන තරුවලින් පුරවන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදන්න ඒ අධිෂ්ඨානය ඇතුවයි තමුන්නාන්සලා 21 ඡන්දපොලට යන්න ඕනේ. ඒ සඳහා තමුන්නාන්සලට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීර ලැබේවා කියා පතමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. පොළොවට පායන තරුවක්.